පූජ කියන්නේ හිත හය කෙල්ලක්. ඉතින් මුලින්දම පූජට ඕන වෙලා තිබ්බේ අභිමන් එක ලස්සන ජීවත් වෙන්න. නමුත් පූජට උනේ හරිම අසාධාරණ වැඩ. අනේ ඒ නිසා තමයි පූජා වැරදි වැඩ කරන්න පටන් ගත්තේ. ඒ පූජගේ ආදරේ දිනා ගන්න. දැන් පූජාර කොච්චර දේවල් සිද්ධ වුණාද? ඒ කාලේ මතක් කරොත් එහෙම පූජා පුචර පොඩි කාලේ ඉඳන්ම හැමදේම නැති වුණා. ඉතින් පූජා මුලින් ඉඳන්ම හැමදේම හරි ගස්සගෙන එනකොට පූජාගේ ආදරෙත් හදාගෙන එනකොට අතරමැදට ආවේ කුරුළු. ඉතින් කුරුළු ඇවිල්ලා තමයි පූජායි අභිමන්ය අතරට ඇවිල්ලා ඒ දෙනම වෙන් කරේ. අභිමන්ට හිත ගියා කුරුළුට. ඉතින් යාළුවනේ ඉදිරියේදී පූජට තව ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ තාක් පූජට වෙන්න තියෙන හැමදේම සිද්ධ වෙලා තමයි පූජ ගමකට ගිහිල්ලා පාඩුවේ ජීවත් වෙලා ඉන්නේ. හැමදේම අතහැරලා. ඉතින් ආයෙමත් පොලිස් නිලධාරියා මේ ගමට ආපු එකෙන් පූජට ආයෙමත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ස්ථීරවම කියන්න පුළුවන්. තව කොච්චර කාලයක් පූජට මේ ඇත්ත වහගෙන ගමට වෙලා හැංගිලා ඉන්නද? මේක ප්‍රශ්න ඉවරයක් වෙන්න ඕනේ. එක්කෝ කුල්ලු අභිමන්ගෙන් ඈත්ලා පූජා විවාහ කරගන්න ඕනේ අභිමන්. ඉතින් යාළුවනේ නැත්තම් මේ දේ පූජට ගමේදිවත් කවුරු හරි මුණ ගැහෙන්න ඕනේ. පූජාගේ හිත වෙනස් වෙලා යන්න. එතකොට මේ කතාවේ අවසානයක් සිද්ධ වෙයි කියලා හිතාගන්න පුළුවන්. පොලිස් නිලධාරියා නිසා පූජට ආයෙමත් අඬන්න වෙයිද?